ආයිබන්දරෝනි අද මම මෙම වීඩියෝවෙන් ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2019 පළමුවර පරීක්ෂණයේ 7 ශ්‍රේණිය ගණිතය ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 20. ඉතින් මම ආරාධනා කරනවා වීඩියෝ අවසන් වෙනකන් නරඹන්න, ඒ වගේම තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. හොඳයි, එන පුතේ ආරම්භ කරමු. පළමු ප්‍රශ්නය උඹට දීලා තියෙන්නේ නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. හොඳයි, අපිට කෝණයක් දීලා තියෙනවා. කෝණයක් දීලා තියෙනවා ACB කියලා. උඹට පිළිතුරු තුනක් දීලා තියෙනවා. මෙම කෝණය මහා කෝණයකි, සුළු කෝණයකි, ඍජු කෝණයකි. හොඳයි, එහෙනම් ළමයි ඉස්සරලාම ඍජු කෝණය අපි අඳුනා ගන්න ඕනනේ. මේ තියෙන්නේ ඍජු කෝණය. ඉතින් දරුවනි, ඍජු කෝණයට වඩා විශාලත්වයෙන් කුඩා කෝණ සුළු කෝණ ලෙස හඳුන්වනවානේ. සුළු කෝණ ලෙස හඳුන්වනවා. right. එහෙනම් මෙයා සුළු කෝණයකි. සුළු කෝණයකි. ඔබට තියෙන්නේ නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. හොඳයි, දෙවෙනි ප්‍රශ්න. එහෙනම් දරුවනි, ද්විපාර්ශ්වික සමමිතික රූපයක් ලැබෙනසේ පහත රූපය සම්පූර්ණ කරන්න. පහත රූපය සම්පූර්ණ කරන්න. ද්විපාර්ශ්වික සමමිතිය රූපයක් ලැබෙනසි. එහෙනම් දරුවනි, අපි ඒ වගේම තව කොටසක්, ඒ වගේම තව කොටසක් මේ රූපයට එහා පැත්තෙන් අදිමු. හොඳයි, මේ වගේ මේහා සමානව, මේක දැන් මේක මේ රේඛාවෙන් නැමුවොත් එම එක මත පතිත වනසේ එහා මෙහා යන්න බෑ, සමාන වෙන්න ඕනේ. දීපාර්ශික සමමිතියක් තියෙන රූපයක් ලෙස. හොඳයි, උදාහරණයේ තුන්වෙනි ප්‍රශ්නේ වෙන්නේ AB ට සමාන්තර සරල රේඛාවක් අඳින්න. අපිට AB කියලා සරල රේඛාවක් දීලා තියෙනවා. AB කියලා සරල රේඛාවක් දීලා තියෙනවා. එහෙනම් ඔන්න අපි අඩි රූල තියලා AB සරල රේඛාව මේම ඇඳා AB කියලා නම් කරා. මේ සඳහා ළමයි විහිදි චතුරස්‍රයයි අඩි රූල දෙක ඔබ භාවිත කරා. හොඳයි, දැන් විහිදි චතුරස්‍රයේ තියන්න මේ රේඛාව මත සමපාත වනසේ. ඊට පස්සේ මේ විහිදි චතුරස්‍රයේ ඉදිරි ධාරයේ මත සමපාත වනසේ අඩි රූල තියන්න. එළවෙන්න බෑලම. මේ අඩි රූල දිගේ මෙහෙම විහිදි චතුරස්‍රයේ රැගෙන යන්න. එළවෙන්න බෑ. තියලා මේ රේඛාව දිගේ මෙහෙම අඳින්න. මේ ටිකක් ඇති. මේ කොටසත් ඇති විහිදි සමාන්තර රේඛාව වෙන්න. හොඳයි, ඉතින් අපි මේ අඩි රූල තියලා මෙයා තව ටිකක් දික් කරලා පෙන්නමු. මේ දෙන්න දැන් ළමයි සමාන්තරයි. මේ රේඛා දෙක අතර, මේ රේඛා දෙක අතර ලම්බ දුර. කොතනින් ගත්තත් මේ රේඛා දෙක අතර ලම්බ දුර ළමයි සමානයි. ඒ නිසා තමයි අපි CD කියලා නම් කරන්නත් තියෙනවා. AB ට CD සමාන්තරයි කියලා කියන්නේ. AB ට CD සමාන්තරයි කියලා කියන්නේ. හොඳයි, ඊගාට හතරවෙනි ප්‍රශ්නයට යමු. 12-15 හි මහා පුදු සාධකයේ සොයන්න. 12 සහ 15 මහා පුදු සාධකයේ වන්න කියලා කියනවා. එහෙනම් දරුවනේ අපි ප්‍රථමක සංඛ්‍යාවලින් මේ සංඛ්‍යා දෙක වෙන වෙනම බෙදාගන්න. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා, නැත්නම්
එකිනුත් එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යා. උදාහරණයට කීයක් කියමු? 2 3 5 7 11 වගේ සංඛ්‍යා. හොඳයි. කුඩා ප්‍රථම සංඛ්‍යාවෙන් අපි බෙදනවා 2 6යි 2න් බෙදනවා 3යි ආයම 2න් බෙදෙන්නේ නැහැ. ඒ නිසා ඊළඟට තියෙන ප්‍රථම සංඛ්‍යාව 3. 3න් බෙදෙනවා 3යි 1යි. එහෙනම් දරුවෝ අපි 15ක් බෙදමු. 2න් බෙදෙන්නේ නැහැ ළමයි. 15 2න් බෙදෙන්නේ නැහැනේ. ඊළඟට තියෙන ප්‍රථම සංඛ්‍යාව 3 3න් බෙදෙනවා 5යි. මෙයක් 3න් බෙදෙන්නේ නැහැ. ඊළඟට තියෙන ප්‍රථම සංඛ්‍යාව 5. එසක් 5න් බෙදෙනවා 1යි. දැන් දරුවනි මේ 12 මේ ප්‍රථම සංඛ්‍යා ටික අපි ගුණ කිරීමක් දාලා ලියාගමු. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. ඊට පස්සේ 15 සංඛ්‍යා ටික ලියාගමු. 3 ගුණ කිරීම 5. 3 ගුණ කිරීම 5. හොඳයි. එහෙනම් මේ දෙන්නගෙම තියෙන සාධකයේ අපි ගමු. 2 මෙයාගේ තිබුණාට 2 15 නෑ. හැබැයි දෙන්නගෙම 3 තියෙනවා. ඒ නිසා අපි 3 ලෙස පිළිතුර ගන්නවා. මහා පොදු සාධකය 12 සහ 15 මහා පොදු සාධකය වෙන්නේ 3යි. 12 සහ 15 මහා පොදු සාධකය වෙන්නේ නම් 3යි දරුවෝ. ඔබට ප්‍රශ්නේ මේ වෙන විට ඉරේ දිස්සෙනවා ඇති. හොඳයි. පස්වෙනි ප්‍රශ්නේ යමු. සුළු කරන්න 120 බෙදීම වරහන් 3 එකතු කිරීම 2. හොඳයි. මෙතනදී අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ වරහන තුල කොටස සුළු කරන්න. වරහන තුල කොටස එකතු කරන්න නෙදී 5. එහෙනම් 120 බෙදන්න 5. 120 බෙදන්න 5. 120 දරුවනි ඔබ බෙදලම ගන්න පැත්ත. රයිට්. 12ට 5 ඒවා 2යි 10යි 2ක් ඉතුරුයි. මේ බිංදුව ගත්තාම 20යි. 5වරක් 4 20යි. ඉතුරු නැහැ. එහෙනම් 120ට 5 ඒවා 24ක් තියෙනවා. 120ට 5 ඒවා 24ක් තියෙනවා. හොඳයි. මුනේ නම් ඇකුවා. ඊළඟට ඒ කුලකය ඒ කියන කුලකය දීලා දෙන අපිට 1 3 6 10 ලෙස. මොනවද බලවයි මේ සංඛ්‍යා? ඉස්සලාම අඳුර ගන්න ඕනේ. මේ සංඛ්‍යා බලන්න 1 3 6. මේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා. ඉස්සලාම මේ තියෙන සංඛ්‍යා මොනවද කියලා අඳුර ගන්න ඕනේ. මේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා. එහෙනම් ඒ කුලකයේ අවයව වෙනත් ආකාර දෙකකින් ලියා දක්වන්න. ඒ කුලකයේ අවයව වෙනත් ආකාර දෙකකින් ලියා දක්වන්න කියලා කියනවා. හොඳයි. එහෙනම් කුලකයක් දැක්විය හැකි ආකාර තුනක් තියෙනවා. කුලකයක අවයව සංගල වරහන් තුල ලියා දැක්වීම. 2 අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියා දැක්වීම. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් අපි ලියන පළවෙනි ප්‍රමේයය දීලානේ දෙවෙනි ප්‍රමේයය. එහෙනම් 1 සිට 10 තෙක් ඇති ත්‍රිකෝණ සංඛ්‍යා. 1 සිට 10 තෙක් ඇති ත්‍රිකෝණ සංඛ්‍යා. 1 සිට 10 තෙක් ඇති ත්‍රිකෝණ සංඛ්‍යා. තුන්වෙනි ක්‍රමය තමයි වෙන් රූප සටහනක මෙම අවයව ලියා දැක්වීම. වෙන් රූප සටහනක
अवयव लिया दक्कीम होता है अवयव मतलब एकाई तुनाई हायाई दहायाई पुलके अनिवार्य नाम कराने पुलके अनिवार्य नाम कराने ए पुलके अनिवार्य नाम कराने ए किया होता है इन अंदर होगी ई लंग प्रश्न ඊළඟ ප්‍රශ්නේ ඍණයකට එකතු කරන්නලු ඍණ පහක් ඍණයකට එකතු කරන්නලු ඍණ පහ හැබැයි සංඛ්‍යා රේඛාව ඇසුරින් සංඛ්‍යා රේඛාව ඇසුරින් සංඛ්‍යා රේඛාව අපිට දීලා තියෙනවා ඍණ 6 ඉඳන් බිඳුව දක්වා සංඛ්‍යා රේඛාව සංඛ්‍යාතන පරතරය සෑම විටම සමාන වෙන්න ඕනේ ऋण हाय अभी मे पत्ति लाभ कर बिंदु एक ऋण एक ऋण देक ऋण तुन ऋण हतर ऋण पहा ऋण हाय लेस थमाई दी रहती है संख्या रेखा वे मे पत्ति ई तुड़ते जिस दान लोने ए विधियर रूप प्रश्न पत्र दी रहती है होता है इस तरह हमारी बिंदु तमाई आप ही बिंदु इधर ऋण एक हो आगने आ මේ ඍණ එකට එකතු කරන්නලු තවත් ඍණ පහක් මේ දින ඍණ දිශාව මේ තමයි ඍණ තියෙන්නේ ඒ නිසා ඍණ දිශාවට තව පහ පා නැත්නම් පහ 1යි 2යි 3යි 4යි 5 එන ළමයි කෙලිම අපි ආවා 6 ගන්න දැන් අවසානයේ මුලින් හිටපු තැන ඉඳන් දැන් නතර වෙලා ඉන්නේ කොහෙද ऋण हाय ऐसी नंदारुणी पीली तुरे ऋण हाय पीली तुरे ऋण हाय मैं विधि रोबर दाखवला तीन नोड़ ये विधि रोबर दाखवला तीन नोड़ होता है ऐना उन्हें मामे को आ होता है इलाकर तीन वां अत्यधिक प्रश्ने हाथर पहालो आठ यान संख्या वाले කුඩා පොදු ගුණාකාරයේ සොයන්න කියනවා 4 15 8 යන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරයේ සොයන්න කියනවා එන ළමයි නැවතත් අර ප්‍රථම සංඛ්‍යාවලින් මේ සියලුම සංඛ්‍යා එක විට බෙදාගෙන යනවා කුඩා ප්‍රථම සංඛ්‍යාව 2 දෙකෙන් බෙදුවා 2යි 15 දෙකින් බෙදෙන්නේ නැහැ ඒ නිසා අපි එයා එහිමම පහළට ගියේ. හැබැයි 8 බෙදෙනවා 4යි. නැවතත් ළමයි දෙකෙන් බෙදෙනවා. 1යි 15 බෙදෙන්නේ නැහනේ. එයා එහෙම පහළට ගියේ. හැබැයි මෙයා බෙදෙනවා 2යි. දැන් ළමයි 1 තියෙනවා 15 තියෙනවා 2 තියෙනවා. මේ සංඛ්‍යා තුනෙන් එකක් හරි දෙකෙන් බෙදෙනවනේ. ඒ නිසා අපි නැවතත් දෙකෙන් බෙදන්න ඕනේ. 1යි පහළවයි එකයි දැන් ළමයි 15 තමයි තියෙන්නේ දෙකෙන් බෙදෙන්නේ නැහැ ඊළඟ තියෙන ප්‍රථමක සංඛ්‍යාව 3 3ෙන් බෙදෙනවා 1යි 5යි 1යි 3ෙන් බෙදෙන්නේ නැහැ 5 ඒ නිසා 3 ගාවට තියෙන ප්‍රථමක සංඛ්‍යාව 5 5ෙන් බෙදෙනවා හොඳයි දැන් මේ සංඛ්‍යා ටික 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 මේ සංඛ්‍යා ටික ගුණ කරලා ගන්න උත්තරය 2වරක් 2 4යි 4වරක් 2 8යි නා 8යි ඔක්කොම එකපාර ගුණ කරන්න බැරි නම් කොටස් වශයෙන් ගුණ කරන්න. හොඳයි 3වරක් 5 15යි. දැන් දරුවනි 15 ඔබ 8ෙන් ගුණ කරන්න. 8 වරක් 5 40 බිඳුව දැම්මා 4ක් ඉතුරු. 8 වරක් 1 8යි 4යි 12යි. එහෙනම් 120යි කුඩා පොදු ගුණාකාරය. 120යි කුඩා පොදු ගුණාකාරය. හරි.
ඊළඟ ප්‍රශ්නේ ඉලක්කම් දර්ශකයේ සොයන්න කියලා කියනවා. ඉලක්කම් දර්ශකයේ සොයන්නලු මෙන්න මේ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයේ අපි මොකද කරන්නේ මේ සංඛ්‍යා සියල්ලම තනි සංඛ්‍යාවක් වෙනකම් එකතු කරනවා හොඳයි එකතු කරන්න ලියා ගන්නවා 1 බිඳුව 9 5 8 7 නම් එකතු කරනවා හොඳයි දැන් ළමයි 9යි 1යි 10යි 10යි 5යි 15 15යි 8යි 23යි 23යි 7යි 30යි එහෙනම් 30 ලියන්නේ අපි ඒ දෙන්න අතර 3 සහ 0 අතර එකතු කිරීමක් දාලා 3ට බිංදුවක් එකතු කරාම 3යි ඒ නිසා ඉලක්කම් දර්ශකය ඉලක්කම් දර්ශකය 3යි ඉලක්කම් දර්ශකය 3යි හොඳයි දරුවනි එහෙනම් 10 වෙනි ප්‍රශ්නෙට යමු අපි 10 වෙනි ප්‍රශ්නෙට යමු ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දිනය 1948 පෙබරවාරි 4 වෙනිදායි එය සම්මත ආකාරයට ලියා දක්වන්න සම්මත ආකාරයට ලියා දක්වන්න 1948 පෙබරවාරි පොඩි ඉරිගැල්ලක් දානවා පෙබරවාරි කියන්නේ දෙවෙනි මාසය 4 වෙනිදාය නම් සම්මත ආකාරයට ලියා දක්වන ආකාරය හොඳයි ඊළඟ ප්‍රශ්නේ තම කෙටි ප්‍රශ්නයක් ඔබට දීලා දෙන්න ඊළඟම පහත දැක්වෙන සංඛ්‍යා අතරින් 4න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න ඔබට තෝරන්න තියෙනවා මෙන්න මේ සංඛ්‍යා ටික තෝරන්න තියෙනවා මෙන්න මේ සංඛ්‍යා ටික 345 එකක් 1024 10 24 1109 පේරණේ මෙතනින් 3440 ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා සංඛ්‍යාවක් 4න් ඉතිරි නැතුව බෙදනොත් කියලා බලන්න නම් අපි ටක් ගාලා අපි ඇහැ යන්නේ අවසන් ඉලක්කම් දෙක දිහා අවසාන ඉලක්කම් දෙක දිහා අවසාන ඉලක්කම් දෙක 4න් බෙදනවා නම් එම සංඛ්‍යාව 4න් බෙදෙනවා 45 ඉතිරි නැතුව 4න් බෙදෙන්නේ නැහැ 24 24 4න් බෙදෙනවා 9 4න් බෙදෙන්නේ නැහැ හැබැයි 40 4න් බෙදෙනවා ඒ නිසා යටින් ඉරක් අඳින්න මෙන්න මේ දෙන්න කියලා තියෙන්නේ 4න් බෙදෙනවා නම් එම පිළිතුර තෝරගෙන යටින් ඉරක් අඳින්න කියලා 3440 4න් බෙදෙනවා 1024 4න් බෙදෙනවා ඉතුරු සංඛ්‍යා දෙක 4න් බෙදෙන්නේ නැහැ හොඳයි ඊළඟ ප්‍රශ්න හොඳමයි මම මේ පෙරේ ඉතිරි කොටස ඊළඟ වීඩියෝකින් ගේන්න බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ සම්පූර්ණ පේපරේම සාකච්ඡා කරන්න ගියොත් පැයකට වඩා කාලයක් යනවා කොටස් දෙකකින් එපුවාම ඔබට පොඩක් බලන්න ආසයිතයි කියලා හිතෙනවා හොඳයි දරුවනේ නම් ඊළඟ ප්‍රශ්නේ 12 වෙනික මාස දින මාස 5යි දින 13යි මාස 3යි sorry මාස 3යි දින 28යි අපිට එකතු කරන්න කියලා කියනවා එකතු කරන්න කියලා කියනවා හොඳයි එහෙනම් දරුවෝ මේ දින ටික එකතු කරගන්න පස්සේ 8යි 3යි 11යි 1 දැම්ම එකක් ඉතුරුයි ඥා 2යි 41යි දින තීරුවේ අපි 41ක් ලියන්නේ පුරිම ලියන්න පුළුවන් 29 දින 30ක් සම්පූර්ණාම මාසයක් විදිහට අපි සලකනවා ඒ නිසා මෙයාගෙන් අපි 30ක් අරන් යනවා
මේ මාස ගොඩට මේ 30 අරගෙන යනවා මාස එකක් විදියට මේ පැත්තට දානවා එතන තමයි මෙතනින් 41 න් 30ක් අඩු කරාම කීයද 11 දැන් මෙතන මාස 5 කියන එක 6යි ලෙස අපි සලකලා 6 3ක් ඉදිරි කරාම 9යි එහෙනම් පිළිතුර වෙන්නේ මාස 9යි දින 11 මාස 9යි දින 11යි මෙතන තමයි මතක තියාගන්න ඕන දරුවනි 29ට වැඩිය ලියන්න බෑ 30ක් සම්පූර්ණ වුනොත් අපි මාසයක් විදියට සලකනවා ඒ 30 අරගෙන මාස ගොඩට ඔබ එකතු කරන්න ඕනේ හොඳයි 13 වෙනි ප්‍රශ්නෙට යන්න 13 වෙනි ප්‍රශ්නේ x = 3යි y = 1යි නම් 2x² y හි අගය සොයන්න 2x² y හි අගය සොයන්න මම මෙයා විහිදුවා ලියා ගන්න 2 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම y x² කියලා කියන්නේ x ගුණ කිරීම x එහෙනම් අපි ආදේශ කරමු දෙක ගුණ කිරීම x කියන්නේ 3යි මේ x කියන්නේ 3යි y කියන්නේ 1යි ළමයි 2වරක් 3 6යි 6වරක් 3 18යි 18 වයි 18යි 2x වර්ගයේ y හි අගය 18ක් වෙනවා හොඳයි ඊගාව ප්‍රශ්නේ 14 සුළු කරන්න සුළු කරන්න අපිට තියෙනවා 5 ධන ඍණ 4 එකතු කරන්න ඍණ 3 අපි පළමුවෙන්ම එකම වර්ගයේ සංඛ්‍යා ටික අපි එකතු කරගමු ඒ කියන්නේ මේ දෙන්න එකතු කරගන්න ඍණ 4ට ඍණ 3 එකම වර්ගය ඒ නිසා ඍණ 7ක් වෙනවා එදින ඍණ 7 මේ පහ තිබුණාට ළමයි මෙතන ධන පහක් තියෙනවා දැන් ඔබට තියෙන්නේ අසමාන ලකුණු සහිත සංඛ්‍යා දෙකක් සුළු කරන්න තියෙනවා එහෙනම් ඒ විදිහ කරන්නේ විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න විශාල සංඛ්‍යාවේ ලකුණු තියන්න පිළිතුර ඍණ 2යි පිළිතුර ඍණ 2යි ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ කිස්වාස 1900 අධික අවුරුද්දක් වන බව උපාලි පවසයි ඔබේ ඒට එකඟ වෙනවද හේතු දක්වන්න ළමයි 100ේ ගුණාකාර වලින් වර්ෂයක් තියෙනවා නම් මෙයා අධික අවුරුද්දක්ද නැද්ද කියලා බලන්න අපි මෙයා 400ෙන් බෙදන්න 400ෙන් ඉතිරි නැතුව බෙදෙනවා නම් අධික අවුරුද්දක් වෙනවා බලමු 400ෙන් බෙදලා හොඳයි ඉතින් දරුවනි මම මේ විදිහට බෙදන්නා මේ බිංදුව ඉවත් කරන්න පුළුවන් මේ බිංදුව ඉවත් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලා මෙහෙමත් බෙදෙනවානේ 1900 ඉඳ මදි වුණාවද 400ෙන් බෙදලා මේ කොටස මෙපැත්තේ තරු මේ බිංදුවට මේ බිංදුවත් කරලා මේ බිංදුවට මේ බිංදුවත් කරලා 19 4 බෙදලා 19 4 බෙදලා මේකෙන් දරුවනි අදහස් කරන්නේ 19 බෙදීම 4 කැමති ක්‍රම මේකට ගත්තර කමක් නැහැ මම අති පොඩා එක ළඟ ලියුණානේ හොඳයි 19ට 4 ඒවා 4 වරක් දැන් දැනටමත් ඔබ දන්නවා 4 වරක් චක්‍රයේ 19 නැහැනේ 4 වරක් 4 16යි 3ක් ඉතුරුයි බිංදුවක් ගත්තොත් එම් දශම වෙනවා බිංදුවක් ගත්තොත් එම් දශම වෙනවා 4 වරක් 7 28යි බිංදුවක් ගන්නකොට දශම දෙක තියන්න ඕනනේ ඒ නිසා මෙයා සම්පූර්ණයෙන් බෙදෙන්නේ නැහැ ඒ නිසා 1900 අධික අවුරුද්දක් නොවේ හේතු දක්වන්න කියනවා නම් 400ෙන්
සම්පූර්ණයෙන් නොබෙදීම කියලා ලියුවා නම් හරි. හරසියෙන් සම්පූර්ණයෙන් නොබෙදීම. හොඳයි. ඊළඟට හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙනවා. හිස්තැන් සම්පූර්ණ කරන්න 208 සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම වෙන හිස් කොටුවක් තියෙනවා. ඊගාවට 2 බලය ලෙස ලියන්නලු ගුණ කිරීම තවත් හිස් කොටුවක් තියෙනවා. Right. සමාන. හොඳයි. ළමයි දැන් මේ සංඛ්‍යා පෙළ ගුණ කරලා මෙතන හිස් කොටුවේ තියෙන එකනත් එක්ක ගුණ කරාම 208ක් එන්න ඕනේ. දෙවරක් දෙක 4යි. 4 වරක් දෙක 8යි. 8 වරක් දෙක 16යි. එහෙනම් 16 කීයෙන් ගුණ කරොත් 208 එන්නේ. ලේසිම ක්‍රමය ඔබට 208 16 බෙදන්න අනිවාර්යෙන් මෙයා පිළිතුර හොයාගන්න පුළුවන්. 208 බෙදන්න 16. 20ට 16 වා 1යි 16යි 4ක් විතරයි 48ට. 48ට 16 වා 3ක් තියෙනවා. හරිද කියලා බලමු. 16 3ෙන් ගුණ කරන්ද 18ෙන් 8 දැම්මා. 1ක් විතරයි 3 වරක් 3යි 1යි 4යි. එන ළමයි හරි 48යි. විතර බිඳුවයි. එහෙනම් මෙතෙන්ද වැටෙන්නේ නැත්නම් මෙතෙන්ද ඉස් කොටුවට අදාළ වෙන්නේ 13. ළමයි දෙකේ වා 4ක් කැටි කර ලිව්වොත් 4 වෙනි බලය ලෙස ලියන. මෙතන 13යි. දෙකේ වා 4යි 13යි. 16 13 ගුණ කරොත් 208. එහෙනම් 20 තැන් වලට මේ ස්ථානට 13 මේ ස්ථානට බලයක් ලෙස ලියන අවස්ථාවේදී දස්සකේ 4යි මෙයා 13 ලිව්වා. හොඳයි. ඊගා ප්‍රශ්නේ. රූපේ දැක්කෙන සුළු කෝණය හා මහා කෝණය නම් කරන්න. සුළු කෝණය සහ මහා කෝණය නම් කරන්න කියලා කියනවා. Right. මේව තමයි තියෙන්නේ. KTP KTP තියෙනවා. M. හොඳයි. සුළු කෝණය මහා කෝණය කෝණයක් නම් කරන විදිය ඔබට උගන්වලා තියෙනවා. කෝණේ ශීර්ෂය මේ අපි කියමු මේ කෝණේ. කෝණේ ශීර්ෂය මේ ශීර්ෂයේ අකුර මැදට එන්න ලියන්න ඕනේ. එහෙනම් මේ අඳුරු කරලා තියෙන්නේ කෝණේ විශාලත් එන්න සුළු කෝණය. සුළු කෝණය ලියනවා MP sorry MTP MTP කියලා ළමයි උඩින් අපි කියන්නේ තොප්පියක් දාන ශීර්ෂයේ අකුර B පොඩි මාකයක් දාන මහා කෝණය වෙන්නේ මෙයා. මහා කෝණය වෙන්නේ මෙයා. අංශක 90ට වඩා විශාලත්වයෙන් 90ට වඩා විශාල 180ට වඩා උඩා කෝණ මහා කෝණයක් වෙනවා. එහෙනම් ළමයි අපි ලියනවා යා KTM කියලා. KTM එයාට අපි පොඩි තොප්පියක් දාමු කියලා ළමයින්ට උගන්වන්නේ අපි. හොඳයි. එහෙනම් මේ මාක් එක දැම්මා ශීර්ෂයට එන අකුරට. මේ තියෙන සුළු කෝණය, මේ තියෙන්නේ මහා කෝණය. හොඳයි දරුවනි. ඔබට ප්‍රශ්නේ මම ඉතින් දිස්සෙන්ද සලස්සනවා. හොඳයි. ඊගා ප්‍රශ්නේ යමු 18 වෙනි ප්‍රශ්නේ. කවි සැකුඳ වයස ප්‍රශ්නයක්. හරි. කවිසාගේ උපන්දිනය 2017 මැයි 5 වෙනිදා. Sorry 2017 නෙමෙයි 2007 මැයි මාසේ. ඒ කියන්නේ 5 වෙනි මාසේ 5 වෙනිදා. ඇගේ යෙහෙළිය වන ෆාතිමා කවිසාට වඩා වයස අවුරුදු 2යි මාස 3ක්
වැඩි මහල් නම් අවුරුදු 2යි මාස 3ක් වැඩි මහල් නම් එතකොට ඔයාලා ප්‍රශ්නේ කියනකොට වැටෙන්න ඕන වැඩි මහල් නම් මීට කලින් ඉපදිලා දෙන්න ඕනනේ මීට කලින් ඉපදිලා තියෙන්න ඕන ඒ නිසා අපි අවුරුදු 2යි මාස 3ක් දින නැහැ මාස 3ක් එකතු කරොත් එහෙම 2009 වෙනවනේ අපිට වඩා බාල වැඩි මහල් කියලා නැතිින් අඩු කරන්න ඕනේ අඩු කරා එහෙනම් කවිසගේ යෙහෙලි ගේ උපන් දිනේ වෙන්නේ 2005යි පෙබරවාරි මාසෙ නැත්නම් දෙවෙනි මාසේ පස්වෙනිදා මෙයාට කලින් ඉපදිලා තින්නේ ඒ නිසා වැඩි මහල් හොඳයි 19 වෙනි පස්වෙනි යා අටෙන් තුනට එකතු කරන්නලු 4න් එකක් අටෙන් තුනට එකතු කරන්නලු 4න් එකක් ඉතින් දරුවනේ බාද සංඛ්‍යා එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී අනිවාර්යයෙන්ම හරය සමාන වෙන්න ඕනේ. ඉස්සලා අපි හරය සමාන කරගන්න. ඉතින් ළමයි මෙතන 8න් 3යි මෙතන හරය 8. මෙයත් ලේසියෙන්ම අපිට 8 කරගන්න පුළුවන්. මෙයා දෙකෙන් ගුණ කරමු. මතක තියාගන්න බාද සංඛ්‍යාවක ගුණ කරනවා නම් ලවයේ සහ හරයේ දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න ඕනේ. එතකොට තමයි තුල්්‍ය භාගයක් සකස් වෙන්නේ. හොඳයි. දරුවතින් ගොඩාක් දෙන්නට ලවය හැරයි දෙකම ගුණ කරන්න අමතක වෙනවා. දන්නේ නැහැ නෙමෙයි. 8න් 2යි. 8න් 3යි. එහෙනම් ළමයි භාග වල හරය සමානම ලවය පමණක් එකතු කරන්න 8න් 5යි. ලවය පමණක් එකතු කරන්න 8න් 5යි. අවසාන ප්‍රශ්නේ පැත්තක දිග සෙන්ටිමීටර 12ක් වූ සමචතුරස්‍රයක පරිමිතියට සමාන පරිමිතියක් ඇති සමපාද ත්‍රිකෝණයක පාදයක දිග සොයන්න කියනවා. ඉතින් ප්‍රශ්නේ කියවන්න පැත්තක දිග සෙන්ටිමීටර 12ක් පැත්තක දිග සෙන්ටිමීටර 12ක් වූ සමචතුරස්‍රයක් එන ළමයි පාද හතරම දිගින් සමානයි සමචතුරස්‍රයක්. මෙයා 12 cm 12 cm 12 cm 12 cm. පැත්තක දිග සෙන්ටිමීටර 12ක් වූ සමචතුරස්‍රයක පරිමිතියට මේ සමචතුරස්‍රයේ පරිමිතිය 12 × 4 = 4 48 සෙන්ටිමීටර පරිමිතියට සමාන පරිමිතියක් ඇති සමපාද ත්‍රිකෝණයක්. ඒකෙන් අදහස් කරන්නේ පාද තුනම දිගින් සමානයි. හැබැයි ඒ සමපාද ත්‍රිකෝණයේ පරිමිතිය 48ක් වෙන්න ඕන. එහෙනම් පාදයක දිග කීයක් වෙන්න ඕනද? මොකද කරන්නේ? මේ 48 ඔයා 3ෙන් බෙදන්න. 48 බෙදන්න 3ෙන්. 3 ඒවා 1යි 3යි 1ක් ඉතුරුයි. මේ 8 ගත්තා 18ට 3 ඒවා 6ක් තියෙනවා. 18යි ඉතුරු නැහැ. එහෙනම් ළමයි සමපාද ත්‍රිකෝණයක දිග පාදයක දිග සෙන්ටිමීටර 16ක් වෙනවා. 16යි. ඔබ මේ මැන්ඩලා ලීවත් කමක් නැහැ පාදයක දිග සෙන්ටිමීටර 16 කියලා ලීවත් කමක් නැහැ හොඳලමයි කෙටි ප්‍රශ්න 20 ඉවරයි මේ විදිහට මේ කොවිඩ් කාලය තුල නිවසේ සිට අපි පේපර් කීපයක් සාකච්ඡා කරමු මම ඔබට හැකියාවකින් වීඩියෝ ටික එවන්නම් ඉතින් ළමයි ඔබ තවමත් මගේ අසිරිමත් ගණිත වැඩබිම YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න ඒ වගේම bell ලකුණ touch කරන්න ඊට පස්සේ ඔබට මම වීඩියෝවක් දැම්මොත් පණිවිඩයක් ලැබෙනවා
හොඳයි එහෙනම් සුබ දවසක් ආයුබෝවන්.